ඉස්කෝලේ නම් අංගිලා මල්ලට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නය තමයි අපි කරන හැම සබ්ජෙක්ට් එකක්ම කොහොමද මැනේජ් කරලා පාඩම් කරන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන්නේ මේ හැම සබ්ජෙක්ට් එකක්ම කොහොමද මැනේජ් කරගන්නේ කියන ටිප්ස් ටික. අපිට පාඩම් කරන්න ගත්තාම තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ මොබයිල් ෆෝන් එක. මොකද අපිට ගොඩක් වෙලාවට කෝල්ස් එනවා, මැසේජස් එනවා. ඉතින් මේ වගේ වෙලාවට කරන්න තියෙන්නේ අපි පාඩම් කරන්න කලින් එක්ක එයාර්ප්ලේන් මෝඩ් එකට දාන එක නැත්නම් ෆෝන් එක ඔෆ් කරන එක. එතකොට ඕගලන්ට කෝල්ස් මැසේජ් එන්නේ නැති නිසා ඕගලන්ට හරි අවධානය යොමු කරලා ඕගලන්ගේ පාඩම් වැඩ කරන්න පුළුවන්. ඊළඟ කාරණ තමයි පාඩම් කරන හොඳ තැනක් හොයාගන්න එක. ඒකට ඔයාගේ ලයිබ්‍රරි එක නැත්නම් ගෙදර වැඩිය සද්ද බත නැති තැනක් නැත්නම් හෙලිමහන් තැනක් ඔයාට වෙන් කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණෙන් තමයි පිළිවෙලකට වැඩ කරන්න පුරුදු වෙන එක. ගොඩක් වෙලාවට ඔයගලන්ට ඔයගලන්ගේ ක්ලාසස් වලින් එක එක නෝට්ස්, ටියුටෝරියල්ස්, පේපර්ස් මේ වගේ ගොඩක් දේවල් දෙනවා. ඒ වෙලාවට මම නම් කරන්නේ ඒ එක සබ්ජෙක්ට් එකකට එක ෆයිල් එකක් තියාගෙන ඒ හැම එකම ඕගනයිස් කරන එක. ඒ වෙලාවට මම ලෙක්චර් ස්ලයිඩ්ස් වලට වෙනම සෙට් එකකුත්, එතකොට අම්මගේ නෝට්ස් වලට වෙනම සෙට් එකකුත්, ටියුටෝරියල්ස් වලට වෙනම සෙට් එකකුත් ඒ විදිහට ඒ ෆයිල් එක වෙන් කරලා ගන්නවා. එහෙම ඕගනයිස් කරලා තියාගන්න එක එක්සෑම් කාලට අනිවාර්යෙන් ඔයගලට ගොඩක් වැදගත් වෙයි. ඊළඟට ගොඩක් දෙනෙක් හයිලයිටර්ස් පාවිච්චි කරනවා. ඒත් මේ හයිලයිටර්ස් පාවිච්චි කරද්දී අපි එක පාටකට එක මීනින් එකක් දුන්නොත් අපිට ඒක ගොඩක් ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කියන්නේ අපි කීවර්ඩ්ස් වලට කහපාට පාවිච්චි කළොත්, ටොපික්ස් වලට රසපාට පාවිච්චි කළොත්, අපි විශේෂයෙන් එයි කියලා හිතන දේවල් වලට කොළපාට පාවිච්චි කළොත් අපිට මේවා එක්සෑම් කාලේදී ගොඩක් ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ස්ටිකි නෝට්ස් අද බුක්ෂොප් වල ගොන තරම් ගන්න තියෙන. එතකොට අපිට මොන හරි එක්ස්ට්‍රා දෙයක් ලියා ගන්න ඕන නම් මේ ස්ටිකි නෝට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ ටීචර් දෙන උදාහරණ එක පාටක ස්ටිකි නෝට් එකකත් ඔයාගේ නෝට්ස් වල තියෙන උදාහරණ වෙනම පාටක ස්ටිකි නෝට්ස් එක ලියාගත අපිට ගොඩක් ඉෆෙක්ටිව් විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වැදගත්තේ තමයි එදා ඉගෙනගත්තු දේවල් එදාම ගිහින් පාඩම් කරන එක. එහෙම කළොත් අපිට එදා කරන දේවල් ගොඩ ගහගන්නේ නැතුව ඊළඟ දවසේම ඒවා විසඳ ගන්න පුළුවන්. පාස් පේපර්ස් වල උත්තර ලියන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල එන ප්‍රශ්න ආපහු එන තියෙන චාන්ස් එක ගොඩක් වැඩි. එදා ඉගෙනගත්ත දේවල් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා එදාම බැලුවත් පාඩම් කරන දේ ගොඩක් ලේසියෙන් ඔයාට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි විෂයට අමතරව අදාළ පොත් කියවන එක. ඒකෙන් අපි දන්නේ නැති අවුත්තන් බලලා තවදුරටත් ඒවා ලේසියෙන් ඔළුවට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි එක්ස්ට්‍රා දේවල් හොයාගෙන ගොඩක් තේරෙන විදිහට නෝට් එක හදාගන්නත් අපිට පුළුවන්. පාඩම් කරන වෙලාවට බ්‍රේක් එකක් ගන්න එකත් අනිවාර්යම කරන්න ඕන දෙයක්. ඒ වෙලාවට මොකක් හරි සින්දුවක් අහන්න හරි පොඩ්ඩක් කාමරෙන් එළියට යන්න හරි සෝෂල් මීඩියා එකකට ගිහින් පොඩි බ්‍රේක් එකක් ගන්න එක හරි පාඩම් කරන දේ වැඩිම මතක තියාගන්න මේවා කරලා ඔයගලන්ට පුළුවන්. විනාඩි 15ක බ්‍රේක් එකක් ගත්තට පස්සේ ආපහු පාඩම් කරන්න පටන් ගන්නත් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඒකට හොඳම දේ තමයි ටයිම එකක් පාවිච්චි කරන එක. පාඩම් කරන වෙලාවට බඩගිනි හැදෙන එකත් අනිවාර්ය දෙයක්. ඉතින් ඒ වෙලාවට පාඩම් කරන ගමන් කන්න දෙයක් ළඟ තියාගත්තොත් ඔයාගේ අවධානය බිඳගන්නේ නැතුව හොඳින් පාඩම් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ටිප්ස් අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපේ හොරතල් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපේ හොරතල් fan page එකට like එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආපහු හමුමු.